රටේ ජනතාවගේ මහජන මුදල් වලින් ඔව් ඒ ඇමතිවරු නඩත්තු කරන්නේ මිනිසුන්ට ප්‍රශ්න කියන්න නෙමෙයි අර්බුදය කියන්න නෙමෙයි ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ එක එක ඇමතිවරයා මම හරි මගේ වැඩේ කරා අනිත් පැත්තේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා බෝලේ පාස් කරන එක නෙමෙයි එයාගේ වගකීම තමයි සාමූහිකව තීන්දුව අරගෙන ප්‍රශ්න විසඳලා ජනතාව මේ අර්බුදයෙන් ගොඩ ගන්න එක නමුත් අද ඒක සිද්ධ වෙන්නේ නැහැ අර්බුදේ කිය කිය එක එක්කෙනා ඔහෙ අයාලේ යනවා ඉතින් අයාලේ ගිහිල්ලා රටම අයාලේ තල්ලු කරලා තියෙනවා මේක පරපතල කාරණාවක් මොකද මේ බලශක්ති අර්බුදේ පිටිපස්සේ සලසුම් සහගත කුමන්ත්‍රණ තියෙන්නත් පුළුවන් ඒ අවිශ්වාසී සැකේ මේ රටේ ජනතාවට තියෙනවා දැන් ඩොලර් නැහැ කියපු ගමන් හිටපු ගමන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් කරාම කබ්‍රාල්ට ඩොලර් උනනවා තෙල් උනනවා එහෙමත් වෙනවා डॉलर नै कि मे आंडूव हरिपहदिलीव पहुगिय अवृद्वल मे मम लगतीनो पिट्राटिंग बड़वलट गे वेदम पिलिमंद वार्ताव देदास विश्य अवृद्धे एलवलु सहपल तुर्गेन्नान डॉलर मिलियन तुंसे हत्त हतरक मास एकोलहक्क तुलद वेदंक देदास विश्य के जनवरी नवंबर काले तुल एकन मास एकोलहक्कट डॉलर मिलियन हारसे पहलवक එලවලු පළතුරු පිටරටින් ලංකාවට ගේනු. ඒවට ඩොලර් තියෙනවා. පිටරටින් එලවලු පළතුරු ගේන්න ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වේදම් කරනවා. ඒවට ඩොලර් තියෙනවා. තෙල් ගේන්න කිව්වම ඩොලර් නැහැ කියන. ඉතින් මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙන බව නම් පැහැදිලිව පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා මහජන උපේක්ෂා කොමිෂන් සභාව 2016 මාර්තු 31 වෙනිදා ඉදිරිපත් කරපු වාර්තාවන් ඔවුන් ඉතා පැහැදිලිව හොයාගෙන තිබුණා අපේ රටේ විදුලි බල ඉල්ලුම වාර්ෂිකව 5.5කින් වැඩි වෙනවා කියලා. වාර්ෂිකව අපේ රටේ විදුලි බල ඉල්ලුම 5.5කින් වැඩි වෙනවා කියලා කොමිසම මීට අවුරුදු ගණනාවකට කලින් 2016 වසර වෙනකොටම හොයාගෙන තිබුණා. හදිසි කියන්නේ විශේෂ ඉල්ලුම් කාර්යබහුල තත්ත්වයක් තියෙනවා නම් එවැනි තත්ත්වයන් වලදී මේක තවත් වේගෙන් ඉහළ යනවා කියලා. ඉතින් ඒ අනුව ආණ්ඩුවට සැලසුමක් තියෙන්න ඕනි ඒ අවශ්‍ය කරන විදුලි බලාගාර විදුලි උත්පාදනය කරන බලාගාර අලුතෙන් ආරම්භ කරන්න නමුත් අපේ රටේ දැන් කාටත් පැහැදිලි කිසිදු ආණ්ඩුවක් සැලසුම් සහගතව අපේ රටේ මේ විදුලි අවශ්‍යතාවයේ පිළිබඳව කල්ැතුව දැකලා ඒට අවශ්‍ය කරන పూర్ව මැදිහත් වීම කරලා නැති බව එහෙම කරලා තිබ්බනම් මෙවැනි බරපතල අර්බුදයක් අද අපිට නිර්මාණය වෙන්නේ නැහැ නමුත් ජනාස ඉතිරලා තිබුණත් කොහොමද මේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කියන එකට పూర్ව සැලැස්මක් ඇත්තටම හැදිය යුතු තිබුණා ක්‍රියාත්මක කළ යුතු තිබුණා ඉතින් මේ මෑත ගත්තොත් ගම්මන්පිල කියනවා ජනාස පිරලා තියෙන හින්දා තෙල් ඕනි වෙන එකක් නැහැ කියලා විදුලි මණ්ඩලෙන් කිව්වා ඒ නිසා අපි ඒකට අවශ්‍ය තෙල් ගෙනාවේ නැහැ කියලා කාටද මේක කියන්නේ මෙරට ජනතාවට. ඒතර ජනතාව මෙයට වගකීම් පවරලා තියෙන්නේ මේ ප්‍රශ්න කියන්න නෙමෙයි.